गैस टैंक पुराण पटन गत्ता गैस टैंक विनाशයට පත් වුණා. අද මේ කතා කරන මිලින්ද ප්‍රේමරත්න මම එහි වික්ටිම් කෙනෙක්. එසේත් නැත්නම් විඳිතේ. පෑලිගොඩ ගෑස් ටැංකිය පිපිරීමෙන් මගේ බිරිඳ හිතාමත් අසරණ තත්ත්වයට පත් වුණා. අද මේ කතා කරන මොහොත වෙනකොට ඇයි ජීවිතේ සමග පොරබදින්මින් සිටිනවා. ඇගේ තුවාල කිසිදා සුව කරන්නට පුළුවන් තුවාල නෙවෙයි තිබෙන්නේ. ඒ වගේ මගේ දකුණු පාසෙන් සිටින මේ මහත්මයා ඔහුගේ භාර්යාවන් ජීවිතක්ෂයට පත් වුණා ගෑස් ටැංකිය වලින්. අද දරුවන් 4 දෙනෙක් සමග ජීවිතේ සමගින් ඔහු පොරබදින්මින් සිටිනවා. මේ තත්ත්වයේ දිගින් දිගටම තිබුණත් මේ රටේ ඇමතිවරු මේ රටේ දේශපාලන නායකයන් ඒවා උපහාසයට වේදනාවට අපේ වේදනාව කඳුල උපහාසයට අපහාසයට සමච්චලයට ලක් කරා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපි තවදුරටත් ඉවසාගෙන නොහිටව අපි සංවිධානයක් විදිහින් විනිවිදයන් එකට එකතු වේ, සිවිල් ක්‍රියාකාරීකයන් සමග එකතු වේ, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සමග එකතු වේ, මහාචාර්යවරුන් සහ ආචාර්යවරුන් සමග එකතු වේ. ඒ වගේම මේ ආයතන සම්මත සමහර නිලධාරීන් සමග එකතු වේ සංවිධානයේ පිළිවෙල කරා. ඒ සංවිධානය තමයි සමස්ත ලංකා පාරිභෝගික එකමුතුව. මේ පාරිභෝගික එකමුතුව මින් පසු මේක රාජ්‍ය සංවිධානයක් මේ යටතේ අපි ලියාපදිංචි කරලා තිබුණා. මේකේ උපදේශ මාලාවට අනුව අපි රටේ ලියාපදිංචි කරලා තිනවා. ඒක නිත්‍යානුකූල සමාගමක් විදිහට නිත්‍යානුකූල ආයතනයක් විදිහට අපි ඉදිරියට මේ රටේ විඳිතයන් විශ්වවිද්‍යාල පාරිභෝගික විඳිතයන් සිටින සියලුම තැනක අපි කතා කරන මේ ගෑස් ටැංකිය පිළිබඳව විතරක් නෙමෙයි ඉලෙක්ට්‍රික් ෂොක් එකකදී ලොසින්ජරයක් කිරි පැකට්ටක් සුපිරි වෙළඳසැල් වලට ගිහිල්ලා ඔබ ගන්නකොට ඒ සුපිරි වෙළඳසැල් වලින් ඔබ පීඩාවට ලක් වුණා නම් එසේත් නැත්නම් ඔබ අගතියටපත් වුණා නම් අපි ඔබ වෙනුවෙන් සිටින්නට පෙනී සිටින්නට මේ රටේ හැමතැනටම එන්නට සූදානම්. මේ රටේ ජීවිත විනාශ වුණාට ඒ පිළිබඳ කතා කිරීමට අපි ඇමතිවරයා පාරිභෝගික කටයුතු පිළිබඳ ඇමතිවරයා මොහොතකට කලින් අපි හමුණා. අපි සන්තෝෂ වෙන අයතුමා සාධනීය පිළිතුරක් දුන්නා. ඒත් මේ රටේම සිටින තවත් දේශපාලඥයන් නිසා අපි එතුමා පිළිබඳ 100% විශ්වාස කරන්නේ නැහැ. අපි මේ සංවිධානයේ non political organization මේක කිසිම දේශපාලන සංවිධානයක් නෙවෙයි. මේ දේශපාලන සංවිධානයෙන් තොර විපක්ෂයේ පුම්බන්නටවත් පවතින රටේට හේතු වෙලා ඔවුන්ගේ පව් සෝදා ගැනීමටවත් ඉදිරිපත් වෙච්ච සංවිධානයක් නෙවෙයි මේක. කන බොන අඳින පළඳින සීලොම් දිනාට රජ මැදුරේ සිට මැද බූලනේ සිට අර්ලිගහ මන්දිරේ සිට බටලන්ද කැම්ප් එකේ සිට ඊළඟට ඒ වගේම අර තොට ළඟ පලා විකුණන ආදරණීය දැරියකේ සිට මහල් නිවාසයේ සිට තට්ටු නිවාසයේ සිට සුවිසල් මන්දිරයේ සීලොම දෙනාට අපි සමග එකතු වෙන්න. මේ එකතු වීම තුළින් අපි අපේ අනාගතය සුරක්ෂිත කරගන්නවා. අද වගේ අපිට වේදනාවට විඳින්න දෙයක් නැති වෙනා ඊට පස්සේ අපි මොවුන්ට බල කරනවා. මේ රටේ ආණ්ඩු පක්ෂයට බල කරනවා. මේ පිළිබඳ අවශ්‍ය පිළියම් යොදා ගන්න. ඒසෙත් නැතිව අපි එකට එක මැරි වැටෙන අපි සටන් කරනවා. අපි දන්නවා අපේ තියෙන ගමන් මඟ. අපි දන්නවා අපේ තියෙන මාවත. කටු කොහලින් පිළි සුවිසල් මාවතක් බව කටුකෝලින් තිංගෝල් කටු විසකෝර සර්පයක් තිබෙන මාවතක තමයි අපි ඉලක්කය කරා යන්නට තිබෙන්නේ. ඒ ඉලක්කය කරා යනතෙක් අපි ප්‍රතිඥා දෙනවා මේ මොහොතේදී අපි ඔවුන් වෙනුවෙන් සටන් කරනවා. අපේ සමාජිකයන් වෙනුවෙන් සටන් කරනවා. මට අවසානක වශයෙන් කියන්න දෙයක් තියෙනවා. මා බෞද්ධෙක්. මා බෞද්ධ දර්ශනය විශ්වාස කරනවා. ඒක නිසා අපි මුලින්ම මහානායක හාමුදුරුවන් හම්බෙන්නට යනවා. ඊට පස්සේ දේශපාලන නායකයන් වඩා අපි මේ රටේ දේශපාලන ආර්යවන් නැත්නම් ප්‍රභූ කාන්තාවන් ජලනි ප්‍රේමදාස ඊළඟට විපක්ෂ නායකතුමාගේ බිරිඳ ඒ වගේම අයෝමා රාජපක්ෂ මැතිණිය ශ්‍රී ලංකේ රාජපක්ෂ මැතිණිය ඒ වගේ හේමා ප්‍රේමදාස මැතිණිය ඒ වගේම චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය හම්බ වෙන්න යනවා. ඔබ මේට එකඟද කියලා අහන්න. මේ කාන්තාවගේ සිව්මෙලි දැස් සිව්මෙලි වතකමල විනාශ වෙනවා දකින්න ඔබ කැමතිද කියලා අහන්න එනවා. ඒ වගේම මා ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයාට කියනවා දැන් හිටිය ඇති මහත්තයෝ දැන් යන්න. මේ ඔබතුමා වියත් මග නෙමෙයි ගිනාවේ අපිට විපත් මග. මේ වියත් මගෙන් අපි සියලුම දෙනා අසාර්ථකයි. සියලුම දෙනා මේ වගේ ලපයි සිපයි සභාපතිවරු මේ රටට අවශ්‍ය කාලයක් නෙමෙයි මේක. මේ රට ගිනි ගන්නා කාලයක්. ඒක නිසා ඒ විතරක් නෙමෙයි ලාභ සමාගමේ සභාපතිවරට අපි කියනවා මීට වඩා සංවේදී වෙන්න මීට වඩා සුදුසු විදිහට පාරිභෝගිකයන් සමග කටයුතු කරන්න ඔවුන්ට අවශ්‍ය දේ නියම දේ ලබා දෙන්න. ඒ වගේම මම ප්‍රකාශයක් කරනවා හරිම වේදනාත්මක දෙයක්. ඊයේ පෙරේද හරිම ලස්සනට එක්තරා දේශපාලන නායකයෙක් මම නමම කියන්නම් ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා අර කතානායක පුටුවේ ගෞරවය තිබ්වේ වතුරක් කරපු චූ කරපු අන්න එයා කියනවා මේ උතුරේ නෑ දැන් අපේ සභාපතිවරයා මේ පිළිවෙල මතක් කරලා දුන්නා උතුරේ ගෑස් පිපුරට නැල්ලෝ බලාගෙන යන්න නාරාහෙම් පිට ගෑස් පිපුරනවාද කියලා තමුන්නාන්සේ දන්නවා නාරාහෙම් පිට මොකද සම්බන්ධ කියලා. ඒ විතරක් නෙමෙයි බලන්න තමුන්නාන්සේ කකුල් දෙක අස්සේ ඔය කකුල් දෙක අස්සේ හෙට අදින අපි පුරයි එදාට කියවෙයි මේ මිලින්ද ප්‍රේමරත්න කිව්වේ මොකද්ද කියලා. ඒ නිසා मीट वड़ा वगकी में मत वर्व इधर मेरा जनता उद्योग जनता शापे आतलांग